පටන් ගන්න විදිය. එහෙනම් කෝ කට්ටිය ලෑස්තිද? කට්ටිය ලෑස්තිද? ලෑස්තිද? හාට් එකක් දෙන්න පුතේ, වැඩේ පටන් ගන්න කලින් හාට් එකක් ඉල්ලනවා. හාට් එකක් දෙන්න කෝ, හාට් එකක් දෙන්න, ටක් ගාලා හාට් එකක් දෙන්න. හැමෝම හැමෝම ආදරේට, 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 ටක් ගාලා කෝ. හැමෝම හැමෝම පාවිච්චි කරන්න. ඔගේ හාට් එකක් තියෙනවා, හොයන්න ඒක දාන්න, චැට් එකට දාන්න, වැඩේ ස්ටාර්ට් කරන්න යන්නේ. හා ඉක්මන් කරන්න කෝ කොකොකෝ. අන්න හරි හරි. එහෙනම් වැඩේ පටන් ගමු. මම මෙහෙම කියන්නම්, ඔබ සමහර විට මාව දන්නවා ඇති, දැකලා ඇති, මගෙන් ඉගෙනගෙන තියෙන්නත් පුළුවන් සමහර විට, නේද? හරි, දැන් අත් පල්ලෙහාට දාන්න ඔය තියෙන රියක්ෂන්ස් ටික ඕෆ් කරගන්නකෝ. හරි, දැන් අපි මේ ඉන්නේ, ඔන්න වැඩේ පටන් ගන්න. ඕගොල්ලොන්ට බිස්නස් ක්ලාස් එක අරන් එන්නේ ද බිස්නස් ක්ලාස් ස්ටුඩියෝ එකේ ඉඳලා. මේ ස්ටුඩියෝ එක දෙක, මේ ද බිස්නස් ක්ලාස්, ඒ කියන්නේ බිස්නස් ක්ලාස් එක. මම චාලිස, මේ ඒකේ අවුරුදු දෙකේ වැඩසටහන. මේ අවුරුදු දෙකේ වැඩසටහනට මම නමක් දෙනවා. පුළුවන් නම් මේක කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න, තමන්ට කියව ගන්න පුළුවන් විදියට. කො මං කියන යම යෝජනා කරන, කවුරු හරි කියන්න ඔයාට මේක කියව ගන්න පුළුවන් විදියට. මොකක්ද මේ තියෙන්නේ? යස්, මේකින් ඔයාට කියව ගන්න පුළුවන්. කො මයික් එක ඔන් කරන්න කවුරු හරි, ඔබ කියන හොඳට ඇහෙනවා. මයික් එක ඔන් කරලා කියන්න, මොකක්ද මේකට කියන්නේ? පුළුවන් නම් මේක කියන්න. පටන් ගන්න තැන ඉඳන් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. පුළුවන්ද? බෑ. හරි, මම ඔයාට තීරුම් කරලා දෙන්නම් පටන් ගන්න තැන ඉඳලා. ඒ කියන්නේ අද දවසේදී මම ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශය කොමස් කිරීම පිළිබඳව ලොකු පැහැදිලි කිරීමකට යන්නේ නෑ. ඒකට හේතුව ඒක ඔබ පොදුවේ හැමදාම ඉගෙන ගන්න එකක්. සා ඔබට ඒක අහලා අහලා සමාහට ඇතුල් වෙලා තියෙන්නත් පුළුවන්. එහෙනම් මම පළවෙනි දවසේ ඉඳලා මගේ වැඩසටහන ඔබට හඳුන්වා දීමක් කරන්නම්. ඒ කියන්නේ මේ අවුරුදු දෙකෙන් උසස් පෙළ කරනවයි කියන කාරණාව කොහොමද අපි ඔබට අරගෙන ඉන්නේ? ඒ කියන්නේ මේ ව්‍යාපාර අධ්‍යන පන්තියේ විදිහට, නැත්නම් බිස්නස් ක්ලාස් එක විදිහට අරන් ඉන්නේ. මම මේකට නමක් දෙනවා ද වන්. මොකද්ද ද වන්? සිංහලෙන් කිව්වොත් එහෙම එක. වැඩසටහනේ නම මොකද පුතේ? එක. මොකද පුතේ චැට් එකට දාන්න, ඔයගොල්ලෝ චැට් කරන්න පුළුවන්ද කියලා බලන්න. වැඩසටහනේ නම මොකද්ද? ටැග් ගාලා දාන්න. සිංහලෙන් දාන්න, සිංහලෙන් දාන්න. කො චැට් කරන්න, චැට් කරන්න, චැට් කරන්න, ටැග් ගාලා. ඒව මා ගාවත් මාත් එක්ක වැඩ කරද්දි තියෙනවනේ. ටැග් ගාලා දාන්න. සිංහලෙන් දාන්න, සිංහලෙන් දාන්න, අකුරු වලින් දාන්න. සිංහලෙන් දාන්න කිව්වම එක එක කියලා දාන්න එපා. ඉලක්ක මේ සිංහල නෙවෙයි ඉලක්කම් කියන්නේ. මොකද වැඩසටහනේ නම පුතේ? අන්න හරි, හැමෝම දාන්න චැට් එකට. බලන්න බලන්න, මාත් එක්ක කොහොම තමයි ඉගෙන ගන්නෙ නේ? විශාල කරදරයක් වෙනවා මම සාමාන්‍ය උගන්නද්දී. හා මේකේ නම, හරි, හැමෝම දාන චැට් එකට මේකේ නම එක. කඩින් මේකට කියනවා ද වන්. දැන් ප්‍රශ්නයක් තියෙනවා, අවුරුදු දෙකෙන් කරන එකට ඇයි සර් එක කියලා කියන්නේ නේ? කාට හරි මේක ගෙස් කරන්න පුළුවන්ද? පුළුවන් නම් හොඳයි, පුළුවන් නම් හොඳයි, පුළුවන් නම් හොඳයි. මේකේ මේ ඔකල දන්න කියන කෙනෙක් ඉන්නවා, පස්සේ බලන්නේ. මෙයා අඳුරනවානේ, අයියා අඳුර ගන්න පුළුවන්. දැනට රූපින් දැන ගන්න කවුද කියලා, පස්සේ අඳුර ගන්න පුළුවන්. බෑනේ ගෙස් කරන්න, මං කියලා දෙන්න. ඔබට ඔන්ලයිනයට අවුරුදු දෙකේ පාඨමාලාව අරන් ඉන්නේ මම විශේෂ විදියට. ඔගොල්ලොට මම මෙහෙම කතාව කියන්න. කොමස් කරන දරුවන්ගෙන් ව්‍යාපාර අධ්‍යයනයට, නැත්නම් මෙහෙම හිතමු, ඉතින් යන්න කලින් මට මෙහෙම කියන, ලංකාවේ දැන් ඔයා කොමස් කරන්න හිතන් ඉන්නේ, දැන් පැවති එක්සෑම් එක ඊට කලින් අවුරුද්ද එක්සෑම් එක ගත්තාම, ඔබ හිතන්න, ඔබ හිතන විදිහට ලංකාවේ අඩුම ඒ ප්‍රතිශතයක් කොමස් ගන්න අයට, නැත්නම් කොමස් කරන ළමයි ගන්නේ අකවුන්ටින් වලටද බිස්නස් ස්ටඩීස් වලටද? අකවුන්ට් නම් ACC කියලා දාන, බිස්නස් නම් BS කියලා දාන. වැඩිපුරම ඒ ගන්නෙ බිස්නස් වලටද අකවුන්ට්ස් වලටද? දාන ඔගොල්ලෝ දන්න දේ, ඔගොල්ලන්ට හිතෙන දේ, ඔබට කියලා තියෙන දේ, ඔබ දන්න දේ. දාන දාන දාන. වැඩිපුරම ඒ ගන්නෙ මොන මොන සබ්ජෙක්ට් එකටද? මොන සබ්ජෙක්ට් එකටද? හා
දන්න 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 දන්න. හරි. දැන් මේකේ පුතේ හරි දාන්න කොහොම chat එකට දාන්න. ඔබ දන්න දේ දාන්න chat කරන්නේ නිකන් හිටියොත් ඔයාලට සස්පෙල් කරන්න බැරි වෙනවා මාත් එක්ක. හරි. දැන් මේ chat එකේ accounts කියලා තිබ්බේ උත්තර 3යි හරියට. මම count කරලා ගත්තා. ඒක තමයි හරි උත්තරේ. ඔගොල්ලෝ දන්නවද ලංකාවේ accounts වලට වඩා accounts වලට වඩා business studies වලට A අඩුයි කියලා. ඒක ඔබ දන්නවද? ඔබ දන්නේ. බහුතරයක් දන්නේ. ඒකට හේතුව පරණ උසස් පෙළ කරපු, ඒ කියන්නේ මීට අවුරුදු 5කට 10කට කලින් උසස් පෙළ කරපු කට්ටියගේ අත්දැකීම තමයි ඔකට හේතුව. මතක තියාගන්න මේ අවුරුද්දේදිත් ඒක සංඛ්‍යාත්මකව මම පැහැදිලි කරන්න. දැන් ගිය අවුරුද්දේ නම් ඒක හරියටම අපි තහවුරු කරගත්තා. ලංකාවේ accounts නැත්නම් accounting වලට වඩා business studies වල ඒ සාමාර්ථ ප්‍රමාණය අඩුයි. ඔගොල්ලෝ හැමෝම හිතන business හරි ලේසියි. පාඩම් කරන්න පුළුවන්, පාඩම් කරලා කරන්න පුළුවන්. එහෙම හිතනවා. එන සමහර දරුවන් අන්තිම මොහොතේ තමයි මේකට වැඩ කරන්න පටන් ගන්නේ. අවුරුද්දක් ගියාට පස්සේ දැන් ඒක සල්ලි වේදම් කළා accounts class එකට යන්, පස්සේ business එකට යන්. එහෙම තමයි දරුවෝ ඉන්නේ. හැබැයි හොඳින් මතක තියාගන්න ලංකාවේ ඒ සාමාර්ථ අතින් business studies ඉන්න ගොඩාක් පල්ලේ. මම කියන්නේ ඇත්තක් බව තහවුරු කරගන්න හොඳම විදිය තමයි ආපු රිසල්ට්ස් වල ඔබල ඔගොල්ලෝ දන්න කියන අයලක් කළ ඇති. කවුරු හරි ඉන්නා නම් A දෙකයි B එක බොහෝ විට A B එක business studies. ඔබ හිතන්නේ ඕක කවදාවත්. ඒකට හේතුව අපි දරුවන්ට හිතෙනවා මේ සංස්කෘතිමය වශයෙන් හම්බ වෙච්ච දේ අපි දරුවන්ට හිතෙනවා ගණිතය කියන භාෂාව තමයි තියෙන ලොකුම අමාරුම තාර්කිකම භාෂාව කියලා. ඒතකොට ගණිතය සම්බන්ධ ඉලක්කම් සම්බන්ධ වෙච්ච විෂයකට අපි එක අරුචියක් දක්වනවා, අනිත් අතට අපි ඔළුවේ හදා ගන්නවා එක පට්ට අමාරුයි කියලා. හරිද? හැබැයි ඔගොල්ලෝ හොඳින් තේරුම් ගන්න වචන ගොඩක් තියෙන විෂයක් විදිහට ව්‍යාපාර අධ්‍යයන විෂයක අමාරුයි. අමාරු වෙන්නේ නොතේරුම් ගත්ත දරුවාට, වැඩ නොකරපු දරුවාට, මේකේ ක්‍රමයේ ඔලුවට ගත්තේ නැති දරුවාට, පේපර්ස් නොලිව දරුවාට, රිවිෂන් කරගත්තේ නැති දරුවාට. හරිද? ඒ හින්දා ඔබට සාමාර්ථ දාලා තිනවා අපි WhatsApp group එකේ. ගිහිල්ලා බලන්න. ඒව කොහොමද ආවේ කියන එක අපි මෙන්න මේ පන්ති ඇතුලේ තීරුම් කරන්නම් පළවෙනි දවස් දෙක තුන ඇතුළත. ඒ හින්දා මේ සාමාර්ථ, ඒ කියන්නේ බිස්නස් ස්ටඩීස් වලට ඒ අඩුවනේ අඩු වෙච්ච එක ගිය අවුරුද්ද වෙච්ච එකක් නෙමෙයි. මේක අවුරුදු ගානක් තිස්සේ වෙච්ච වැඩක්. මේකට ප්‍රතිඵලයක් විදිහට මීට අවුරුදු 3කට කලින් මම ප්‍රථම වතාවට ෆිසිකල් පන්තියට අරන් එනවා කූඹියෙක් වෙන්න කියලා අවුරුද්ද වැඩසටහනක්. කූඹියෙක් වෙන්න. මොකද ඒකේ නම පුතේ? කූඹියෙක් වෙන්නේ. ඒ කියන්නේ ගේම් කාරයෙක් වෙන්නේ. එහෙම තමයි පටන් ගත්තේ. ඒකට හේතුව මගේ විශේෂ මාකටිං තියෙනවනේ බා. දැන් මාකටිං කන්සෙප්ට් එකක් විදිහට අරන් අර්ථයක් එළියට දානවා. ඒ තමයි මේ කෙටි කාලය ඇතුළත පායනා කාලෙදී රැඳවල් මහන්සි වී කන්න දී රැස් කරයි කූඹියෝ. එහෙම කිව්වා. කූඹියෝ කූඹියෙක් වෙන ගේම් එකක් ගහපන්. එහෙම කියලා ද වන් කියලා අවුරුද්දේ වැඩසටහනක් අරන් ආවා. හැබැයි එක ඩෙවලප් කරනවා ඊළඟ අවුරුද්දේ ඉඳලා අවුරුද්දක් තියරි අවුරුද්දක් රිවිෂන් කියලා අවුරුදු දෙකේ පන්තිය සම්පූර්ණ ෆිසිකල් පන්තිය කන්වර්ට් කරනවා මොකක් හේතේටද? යස් අවුරුද්ද තියරි අවුරුද්ද රිවිෂන් කිය. ඔදින් තේරුම් ගන්න මේක ලංකාවේ කිසිම පන්තියක නැහැ. ඒ කොහෙවත් නැති හින්දා මේක මරු නෙවෙයි. හේතු එක්ක කියන්නම් ඔයා ඇයි මාත් එක්ක බිස්නස් ඉගෙන ගන්න ඕනේ? නැත්තම් කොහොමද අපි බිස්නස් මෙන්න මේ වැඩසටහන ඇතුළේ ඉගෙන ගන්නේ? එතකොට මේක මගේ යුනික්නස් එක. හරිද? මම මේකට කිව්වා මේක මේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකේ පන්තියක් තියෙන්නේ. අපි මේක මොනවා කරමුද? අපි මේක කෝස් එකක් කරමු. ඒකට විශ්වවිද්‍යාලවල ඉන්න මගේ දරුවෝ ඒගොල්ලෝ මාත් එක්ක පේපර්ස් හදනවා. මගේ පාඨමාලාවේ ටියුට්ස් වලට සම්බන්ධ වෙනවා නේ. ඒ හැමෝම අපි ඩිස්කස් කරලා අපි එක තැනකට ආවා. ඒගොල්ලොන්ගේ අදහස්, පහුගිය අවුරුදු වල ළමයිගේ අදහස් අරගෙන ඒගොල්ලෝ හැමෝම කියපු කතාවක් තිබ්බා. ඒ තමයි සර් අපිට ප්‍රතිඵල ගන්න අමාරුනේ, මගේ යාළුවන්ට අමාරුනේ, අපිටත් අමාරු වුණා නම් අමාරුනේ. අපි
අන්තිම මොහොත දක්වාම තියරී ඉගෙන ගත් එකේ ගැටලුව. ඉතින් අහගන්න, ඇයි මේක අඳුනලා දුන්නේ කියන එකට හේතු මම මේ කියන් යන්නේ. ඒ හැමෝම කියපු දේ මගේ අහවල් යාළුවාට සර් මෙන්න මේ විදිහට විශ්වවිද්‍යාලෙ එන්න බැරුණා මම ආවා ඒ තුනක්. හැබැයි මම කලින් මොනා කරගත්තද? මෙන්න මේ පාඩම් ටික කවර් කරන් තිබ්බා. හැබැයි එයාට අපි කොච්චර කිව්වත් ඒක කරගත්තේ නැහැ. එයා අහවල් පන්තියට ගියා මෙහෙම පන්ති. අපිත් පුතේ අන්තිම මාස දෙක වෙනකන් තියරි උගන්නනවා. එහෙම නේ ඉවර කරන්න බෑ නැත්තම්. ෆිසිකල් පන්ති අවුරුදු දෙකක් කරන්න වෙනවනේ පුතේ. පැය දෙකයි උගන්නන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ කතාවට මූලික වශයෙන් හේතුව හැදුවා. ඒ තමයි එහෙනම් මේක අවුරුදු දෙකක් අරගෙන තියරි උගන්වනවා නම්, ඒ කියන්නේ මේ උසස් පෙළට අවුරුදු දෙකක් තියරි උගන්වන එක ළමයට බරක් වෙනවා එයාගේ රිසල්ට් එකට යන්න. ඒ කියන්නේ ඒ ගන්න. ඒකට එහෙනම් අපි සොලූෂන් එක හොයමු. අර the one කියන වැඩසටහන ඩෙවලොප් කරුවා එක විදියක් තමයි අවුරුද්දෙන් උසස් පෙළ අවුරුද්දක් ඇතුලේ තියරි රිවිෂන් කියන දෙකම දාලා යවුවා. අනිත් කොටස අවුරුදු දෙකේ උසස් පෙළ පන්තිය අවුරුද්දෙන් තියරි ඉවරයි. ඉතුරු අවුරුද්දම අපි කරන්නේ වාට කරපු එක දෙපාරක් මතක් කරන. ඒ කියන්නේ රිවිෂන් කරලා පටන් ගන්න පේපර් ක්ලාස් එකේ පළවෙනි දවසේම අපි ෆුල් පේපර් එකක් ලියනවා. ලංකාවේ කිසිම පන්තියක පේපර් ක්ලාස් එක පටන් ගන්න දවසේ 18 වෙනි පාඩමෙන් ප්‍රශ්න කරන්න බෑ ළමයෙකුට. හැබැයි අපි ඒක ගිය අවුරුද්දේ ප්‍රතිඵල වලින් පෙන්වුවා. මේ ආපෙකන විතර කලින් අවුරුද්දේ මම ඒකට ගන්නම් උදාහරණ. මොකද ඒක තමයි පළවෙනි රිසල්ට් එක බිහි කරපු පන්ති බවට පත් වුණේ මේ වැඩසටහනේ. එතනින් පටන් ගත්තම දිස්ත්‍රික්කේ 64 74 එක්කම ජයවර්ධන විශ්වවිද්‍යාලේ ඉන්නවාද 35 මෙහෙම රෑන්ක් එක්ක පුතේ බැච් පිටින් කොහෙ ගියාද විශ්වවිද්‍යාලේ ගියා. ඒ අවුරුද්දේදී අපිට පුළුවන්කම හම්බුණා අවුරුද්දෙන් උසස් පෙළ ලියපු දරුවන්. ඒ කියන්නේ අවුරුද්ද කියලා කියන්නේ මේ අවුරුද්දක් තියරි අවුරුද්දක් රිවිෂන් කියන කන්සෙප්ට් එක අරගෙන අපිට පුළුවන්කම හම්බුණා ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වෙන්න හැකියාව තියෙන දරුවෝ වගේම ලංකාවේ ඕන විශ්වවිද්‍යාලයක හොයාගන්න පුළුවන් විදියට දරුවන්ව බිහි කරා. ඒ කියන්නේ ඒකේ තේරුම මම හැදුවයි කියන එක නෙමෙයි. මේ වැඩසටහනේ සාර්ථකත්වයේ දරුවෝ අරගෙන දරුවන්ට පුළුවන්කම ලැබුණා වුන් හිතපු ගමනට යන්න. ඒ හැමෝම කියපු දේ තමයි මේක තමයි සර් අපි කරන්න ඕනේ දේ. ඒ හින්දා ගිය අවුරුද්දේදී මම තීරණයකට එනවා ලංකා. ඒ කියන්නේ මම ෆිසිකල් පන්ති මේ වෙනකොට කරලා තියෙන දිස්ත්‍රික් කියන සමහරට ඔබේ දිස්ත්‍රික්කෙත් මෙතන තියෙන්න පුළුවන්. මම කරලා තියෙනවා මාතලේ, කුරුණෑගල, ඊට පස්සේ සාමාන්‍ය නගර විදියට ගත්තම මහරගම, කලුතර, ඊට පස්සේ කොට්ටාව, මෙහෙන් ගැප නුගේගොඩ, මාලඹේ, රාජගිරිය, මේ මගේ ටියුෂන් නගර. හරිද? ඊට පස්සේ ගිය අවුරුද්දේ තීරණයකට එනවා ඕකෙන් පස්සේ සියලු ෆිසිකල් පන්ති කන්වර්ට් කරන්න අවුරුද්දක් තීරි අවුරුද්දක් රිවිෂන් එක. ආර්ථික මේ වාසියක් තියෙනවා මේකේ. ඊට වඩා එක වැදගත්ම දේ ළමයට පළවෙනි පේපර් ක්ලාස් එකේ ඉඳන්ම මොනා කරන්න තිබ්බද? මෙයාට පුළුවන්කම තිබුණා පේපරේ ලියන්න. පාඩම් 18ම පේපරයක් ලියන්න පුළුවන්. ඒ ළමයිට හැදෙන කොන්ෆිඩන්ස් එක වෙන කිසිම විදියකට හදන්න බෑ පුතේ වෙන කිසිම වැඩසටහනකින්. ඉඳ බය නැතුව hina වෙලා පේපර් එක ලියන දරුවෝ නිර්මාණය කරන්න අපිට මේ the one කියන වැඩසටහනින් හැකියාව හම්බුණා. එහෙනම් මම කිව්වා ළමුන් වෙනුවට විශ්වවිද්‍යාල ළමුන් වෙනුවට අපි බුද්ධිමත් ළමයි පිරිසක් බිහි කරන වැඩසටහනක් මෙන්න හදනවා හඳුන්වලා දෙනවා. ඒකට අපි කිව්වා BI course, the one BI course, business intelligence, ව්‍යාපාර බුද්ධිය කියලා කිව්වා. බය වෙන්න එපා මේ වචනවලට. පැහැදිලිද? ඊට පස්සේ අපිට ඒකට තීම් එකක් ඕනේ වුණා. පිළිවෙලට යම් මම මේක සම්පූර්ණ ඉන්ට්‍රඩියුස් කරන්නම්. අනාගතයේ සඳහා ව්‍යාපාර බුද්ධිය. ඔබට අනාගතේ විවෘත කරනවා මේ ව්‍යාපාර අධින විශේෂයෙන්. උසස් පෙළ අවසන් මාසවල වැඩ කරද්දී ඔබට සම්පූර්ණ ව්‍යාපාර අධින විශේෂ බර බිම තියලා වැඩ කරන්න පුළුවන්. ඇයි තියරි ඉගෙන ගන්නනේ? පේපර් ටික ඉවරයි. මාස 8ක් විතර පුතේ අන්තිම මාස වෙද්දී මාස 8ක් විතර ඔයා පාඩම් 18ම ප්‍රශ්න MCQ කරලා තියෙනවා. ලියන ප්‍රශ්න කරලා තියෙනවා. එහෙම කරන්න පුළුවන් විදිහේ වැඩසටහනක් මේක ඇතුළේ නිර්මාණය කෙරුවා. මේකේ කොපි මොඩල් එකක් හදාන්න පුළුවන්. හැබැයි මේක තමයි ලංකාවේ පළවෙනි වැඩසටහන. හරිද? ඒක අරන් එන්නේ මීට අවුරුදු 3කට කලින්. එතකොට ඔබ පරේක්ෂණ වීයෝ නෙවෙයි. මේ වෙනුවට විශ්වවිද්‍යාලයට බැච් දෙකක් ගිහිල්ලා තියෙනවා. ඔබ මේකේ තුන්වෙනි බැච් එක.
සරි හතරවෙනි බැච් එක. ඔබ දෙමු තව එකක් ඉන්නවනේ. ඔබ මේකේ හතරවෙනි බැච් එක. එතකොට මෙන්න මේ කෝස් එක මම ඕගොල්ලන්ට අරන් ඉන්නේ. දැන් මම පොඩ්ඩක් මේකේ ඉන්ටර්ෆේස් එකට යන්නම්. හරිද? මේක අරන් ඉන්නේ ඔබේ උසස් පෙළ විෂය මාලාව. ඒ කියන්නේ අහගන්නේ මීට අවුරුදු 10කට කලින් ඉගෙන ගත්ත විදිහටමනේ පුතේ අදත් ඔයාට ඉගෙන ගන්න කියලා කියන්නේ වාගේ පන්ති. මීට අවුරුදු 10කට 15කට 20ට කලින් ඉගෙන ගත්ත අයියාකා අදත් ඔබට සම්ප්‍රදායිකව යෝජනා කරන්නේ ෆිසිකල් පන්තියට යන්න අ르ක කරන්න මේක කරන්න මේ විදිහට කරන්න මේ විදිහට කරන්න পেපර් ක්ලාස් ඒක තමයි ඒගොල්ලෝගේ යෝජනාව. ඔබ විශ්වාස කරනවාද ඒකේ වළංගුභාවය කොයි වගේද? පුතේ ගිය අවුරුද්දේ ආපු මොබයිල් ෆෝන් එකවත් මේ අවුරුද්දේ මොනවා නැද්ද? වළංගු නැහැ. නැද්ද? ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් කොහොමද ඉගෙන ගන්න ක්‍රමවේදයේ විතරක් එකම විදියට අවුරුදු 10ක් 15ක් තියෙන්නේ? වෙන්න බෑ. ඒ හින්දා අපි කෙරුවේ සමස්ත උසස් පෙළ විෂය නිර්දේශයේ පාඩම් 18ක් ඔබට උගන්වන්න ඕනේ. ඒ පාඩම් 18 levels 4කට කැඩුවා. ඒ කියන්නේ ඔයා මුළු උසස් පෙළ තියරි ඉගෙන ගන්නේ levels 4කින්. ඒ කියන්නේ මේවා තමයි පුතේ විශ්වවිද්‍යාලවල තියෙන ක්‍රමවේද, ඒවා semester කියලා ගලවනවා. මේවා තමයි පුතේ මොනවාද? ওই private, ඒ කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලාවල පාවිච්චි කරන නැත්නම් වෘත්තියේ AT chartered වගේ ක්‍රමවේදවල පාවිච්චි කරන methods අපි ගත්තා පරීක්ෂණයන් කරලා. ඒ වගේ දිසාංශ වලින් අපි හැදුවා ක්‍රමවේදයක්. අර ඔගොල්ලෝ ඉංග්‍රීසි කොටුවට ගිහින් ගන්න යන්නේ. අර අංකයක් වල් ලියන්න නැතුව පුතේ ඉලක්කම් එකතු කරන ක්‍රමවේද ඔබ දැකලා තියෙන. ඒ වගේ හැදුව ක්‍රමවේදයක් මුළු විෂය නිර්දේශයේම උසස් පෙළ විභාගයට අතිසාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහට ලෙවල්ස් 4කට කඩලා තියරිය අවුරුද්දෙන් ඉවර කරනවා. හරිද? හොඳින් අහගන්නේ. තියරිය අවුරුද්දෙන් ඉවර කරනවා. අවුරුද්දක් ඉවර වෙද්දී වාගේ තියරිය ඉවරයි. හිතන්න. දැන් එතකොට ඉතුරු අවුරුද්දේ අපි මොකද කරන්නේ? ඉතුරු අවුරුද්දේ පොල් ගන්න. එහෙමද? නෑ. අවුරුද්දෙන් තියරිය ඉවර වෙච්ච ගමන් ඔයාට පටන් ගන්නවා මේ වැඩසටහනේ දෙවෙනි අවුරුද්ද. පටන් ගන්න කොහොම කියලාද? The one revision program. The one revision වැඩසටහන. අවුරුද්දයි revision. පටන් ගන්න දවසේම සමහර විට 17 වෙනි පාඩමේ පේපර් එකක් කරන්න. 15 වෙනි පාඩමේ පේපර් එකක් කරන්න. හිතන්නේ හැකියා. ඔබේ පාසලේ පළමු වාරයේ එක්සෑම් එක ලියද්දී ඔයා අපේ දෙවෙනි වාරේ පාඩම් ටිකක් ඉවරයි. ඔයා අපිත් එක්ක දෙවෙනි වාරේ පාඩනුත් ඉවරයි. ඒක බරක්ද නෑ. ඒක තමයි සාර්ථකතේ. ඉතින් මම යෝජනා කරන්නේ අවුරුදු දෙකේ ඉගෙන ගන්න ඕනි උන් විතරක් මාත් එක්ක මොනා කරපදද? ඉගෙන ගන්න නැති උන් ඵලය. හා? ඔයාට පුළුවන් විනෝද වෙවි. අවුරුදු දෙකේ බර පුතේ ගලවනවා. අන්තිම කාලේ අර කකුල් දෙක අරගෙන බේසන් වල දාගෙන නටන්න දෙයක් නැහැ. රී ලස්සනට මොනා කරනවා? ඔයාට බය නැතුව ඔයාට accounts බැරි නම් ඒ කාලෙ වෙදි ඉකෝන් බැරි නම් ICT බැරි නම් වැඩි වෙලාවක් ඒකට දාන විසස් වෙලාවත් අරගෙන. ඇයි? අවුරුද්දක් ඇතුලේ තීරී ඉවර කරලා තියෙන්නේ. හා? පැහැදිලිද? කලබල වෙන්න එපා. මම මේ BI course එකේ වන්නම්. දැන් පාඩම් ගැනීම ඔක්කොම කියන්න. ඈ ඔහොම අහගෙන ඉන්න අන්තිම මොහොත වෙනකන්. ඒ හිඳ විෂය මාලාව අපි levels 4කට ගැඩුවා. හොඳින් බලන්න. හෙට දකින අද විෂය මාලාව. මොකක්ද මේකට කියන්නේ? ඔන්න අපි විෂය මාලාව පොඩි වෙලාවක් දෙන්න පුතේ. මට මේ පොඩි adjustment එකකට යන්න. මම චුට්ටක් ලොකු වෙලා තියෙන එකයි. ඒතර පොඩ්ඩක් පේන ගතිය මදි. මං ඉඳ පොඩ්ඩක් ගන්නම් ඕගොල්ලන්ට මේක පේන level එකට. එතකොට හරියන. දැන් හරි බලන්නේ හෙට දකින අද විෂය මාලාව. හරිද? මේ විෂය මාලාව බලන්න අපිට කියන උසස් පෙළ අධ්‍යාපනය සඳහා ව්‍යාපාර බුද්ධිය පිළිබඳ. ඒ කියන්නේ ඉතා දක්ෂ බුද්ධිමත් දරුවෙක් විදිහට වැඩ කරනවා නම් ඒකට තියෙන ලංකාවේ ප්‍රථම සහ පුරෝගාමී මේක තමයි එකම එක දැනට තියෙන. අවුරුද්ද වැඩසටහන අපිත් කරනවා නේද? ඒ කියන්නේ ඒක වෙනස්. ඒක වෙන එකක්. මේක වෙන එකක්. අවුරුදු දෙකට අවුරුද්දක් තීරිය අවුරුද්ද රිවිෂන් කියලා එකක් නැහැ. හරිද? මෙන්න කන්ටෙන්ට් එක. ඒ කියන්නේ මෙන්න මේ ඔයාලට දීලා තියෙන මම දෙන BI course පාඨමාලාවේ කන්ටෙන්ට් එක. මේක හොඳින් බලන්න.
ඉස්සර මම ඔයාට පණිවිඩයක් කියනවා. බලන්න මේ පණිවිඩේ මම ඔයගොල්ලන්ට මෙහෙමම කියන්න. සාම්ප්‍රදායික දැනුම පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමවේදයන් වලින් මිදිලා බුද්ධිය ගොඩනගාගත් යුතු කාලයක අපි ඉන්නවා. අද බලන්නේ දැනුම කොච්චර තියෙනවද කියන එක නෙමෙයි, ආ කොච්චර බුද්ධිමත් තීරණ අරන් තියෙනවද කියන එක. කොච්චර බුද්ධිමත් තීරණ අරන් තියෙනවද? ඔයාට කොච්චර හොඳ බුද්ධියක් තියෙනවද? බුද්ධිය ගැන බලන්න. දැන් බුද්ධිය පිළිබඳව කතා කරන කාල පරිච්ඡේදයක සාම්ප්‍රදායික උසස් පෙළ නිර්දේශය තුළ ඉඳිමින් මේ වැඩේ කරන්න. උසස් පෙළ නිර්දේශ පුතේ එහෙන් පිටිම කණ පිට ගහලා නැහැ. මේ විෂය නිර්දේශ ගැටලු තියෙනවා. හැබැයි ඔබට මේක ඉගෙන ගන්න වෙලා තියෙනවා. නේ? ලෝකල් ඒ ලෙවල් කරද්දී, ඒ කියන්නේ මේ දේශීය උසස් පෙළ කරද්දී ඔයාලට මේක ඉගෙන ගන්න වෙලා තියෙනවා. හැබැයි මේ විෂය නිර්දේශයේ මේ විදිහටම අකුරක්වත් අඩු නොකර ඒක එහෙමම ඉගෙන ගද්දී ඔයාගේ බුද්ධිය හදන්න අපි මොනවා වෙනවද? මෙන්න මේ වැඩසටහන අරන් එනවා. හින්දා බුද්ධිමත් වෙන්න කියලා කියනවා. සූදානම් වෙමු බුද්ධිමත් වෙමු. ඔබට මම ආරාධනා කරනවා සූදානම් වෙන්න, බුද්ධිමත් වෙන්න. එතකොට මේ තමයි මම, මේ මගේ ඩිග්‍රී එක, මම චෛවරතුර විශ්වවිද්‍යාලේ. මට තියෙන ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධියක්. හරිනේ? ඔන්න ඒකත් කිව්වා. ඊට පස්සේ මේ වැඩසටහන අපි ඉස්සරහට යනවා. බලන්න මෙන්න මේකේ ඔබව නිර්මාණය කරන්නේ කුමකටද? මෙන්න ලෙවල්ස් හතර. එකට BI level 1, BI level 2, BI level 3, BI level 4. කොටස් හතරයි බුද්ධිමත් පුද්ගලයා විහි කරන අනාගතයේදී උ අපි කියනවා මේ මොළ කරුවෙක්, මම මේ කඩ වචන පාවිච්චි නොකර ඉන්න. ඔයාව හදනවා අපි බුද්ධිමත් මිනිස්සෙක්. එතනින් එහා ගියපු අපි කියන්නේ ඌනම් මහා මොළයක් කියලා කියන. ඒ තැනට යාට යන්න පදනම අපි මෙතන හදලා දෙනවා. මේක අපිට කරන්න බෑ උසස් පෙළදී. එහෙම පුළුවන්කම තියුණා මේ පල්ලෙහෙන් කියන. නෑ, අපිට පුළුවන් මේ ලෙවල් 4කින් ඔයාව බුද්ධිමත් හිතන්න පුළුවන් ලෙවල් එකකට ගෙනින් තියන්න. එතෙන් අපි අරන් යනවා ඔයාව. මෙහෙම අරන් යන වැඩසටහනේ ලෙවල් 4ක් තියෙනවා. ඒ ලෙවල් 4ට අදාළව ඔයාට නිබන්ධන කට්ටලය begin. මේකට අපි කියන්නේ නිබන්ධන නෙවෙයි, ස්ටඩි පැක්. මේ තියෙන ඔයගලගේ ස්ටඩි පැක් එක. ඔයගලන්ට පේන ඇති මේ කොළපාටින් තියෙනවා. මේක කොළපාට ස්ටඩි පැක් එකක් විදියට ඔයගලන්ට අරන් එන්නේ. ඔයගලන්ට පේන්නේ මේක ද වන් කියලා ගහලා තියෙනවා. මේක ඇතුලේ කෝස් කන්ටෙන්ට් එක සම්පූර්ණ කරපු ස්ටඩි පැක් එකක් තමයි තියෙන්නේ. ස්ටඩි පැක් එකයි ටියුට් එක අතර ඩිෆරන්ස් එක ඉගෙනගෙන යද්දි තේරෙන්නේ. හරිද? මෙන්න මේ ස්ටඩි පැක් එක මේ වගේ කලස් හතරකින් ඔයගලන්ට අපි අරගෙන එනවා. ගේ හතරක් එවනවා. හතරයි එවන්නේ. ඒ කියන්නේ ඔබ කල්තියාම, ඒ කියන්නේ කිසිම දවසක මගේ පන්තිය ආරම්භක දවසේ හැර ඔගොලු පන්තියට රෙජිස්ටර් වුණා නම් නිබන්ධනයක් නැතුව ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. අතේ අනිවාර්යෙන් ස්ටඩි පැක් එක තියෙනවමයි. ඒක අද මම කියනවා මේක බොරුවක් නම් එදාට පන්තියෙන් ගලවිලා යන්න. මම කොච්චර දක්ෂුණත් පන්තිය ඉන්න එපා. බඳ පළවෙනි දවසේ දෙන වචනේ රකින්න මම බැඳිලා ඉන්නවා. ඔයා හරියට ආරම්භයේදී ෆීස් ගෙවුවොත් ඔයාට කිසිදු පන්ති දවසක ස්ටඩි පැක් එක නැතුව ඉගෙන ගන්න වෙන්නේ නැහැ කියලා මම අද පොරොන්දු වෙනවා. මේ ලෙවල්ස් එකකට ස්ටඩි පැක් එක ගන්න ස්ටඩි පැක් හතරයි එන්නේ. මොකද අවුරුදු දෙකේ වැඩසටහනදී ටියුට්ස් එකට නෙමෙයි එන්නේ. ගුරුවරයන් ගුරුවරයාට වෙනස් එක. ඒක ගුරුවරයාගේ වැඩසටහන. එතකොට මගේ ඉන්නේ ස්ටඩි පැක් හතරයි. මුළු අවුරුද්දටම හතරයි ඉන්නේ. ඒ හතරේ 12 අවසර ආවරණය කරන ලෙවල් 1, ලෙවල් 2 කියන දෙකත්, 13 අවසර ආවරණය කරන ලෙවල් 3, ලෙවල් 4 කියන දෙකත් හම් වෙනවා. මේ තමයි නිබන්ධන ක්‍රමවේදය. ඊට පස්සේ බලන්න කාර්ය සාධනීය තක්සේරු කිරීම. මේ හැම ලෙවල් එකකටම එක්සෑම් එක ගන්න ප්‍රධාන එක්සෑම් හතරක් තියෙනවා. මොකද්ද? මේ හැම එකටම එක එක්සෑම් එක ගානේ එක්සෑම්ස් හතරක් තියෙනවා. එතකොට ඒවා අපි කියන්නේ BI examination 01, BI examination 02, BI examination 03, BI examination 04. ප්‍රධාන එක්සෑම්ස් හතරක් තියෙනවා. හරිද? ස්ටඩි පැක් හතරයි, ලෙවල්ස් හතරයි, එක්සෑම්ස් හතරයි. කලබල වෙන්න එපා, ඔක්කොම විස්තර තියෙනවා. හරිද? එක්සෑම්ස් හතරයි. එතකොට මේ කියන exams හතරට අමතරව continuous online exams අකන්ද මංගත විභාග ක්‍රමවේදය. ඔයගොල්ලෝ හරි smart generation එක. මමත් එහෙමයි. මම ආස මේකට.
දෙදහයෙන් පන්සේ උන්ගේ අවුල් කතා කරන සමාජයක මම දෙදහයෙන් පන්සේ අවශ්‍ය දේවල් يعني ඔබේ ගැටලු තියෙන පුළුවන්. හැබැයි ඔබ ගාම තියෙන මාර හොඳ ගති ලක්ෂණ අගය කරනවා. ඔබ හරි ස්මාර්ට්. එහෙනම් ඔබට අරන් එනවා continuous online examination කියලා මුළු අවුරුද්ද පුරාම තියරි පන්තියේ යද්දී පේපර් එකක් online ප්‍රමිට ඒ කියන්නේ MCQ ආවරණය කරන නැත්නම් කෙටි ප්‍රශ්න ආවරණය කරන online examination එකක් යනවා. පේපරේ කරන්න ටයිම් එකක් තියෙනවා. ලොග් වුණා, පේපරේ කරා, සබ්මිට් කරා, ලකුණු ඒ මොහොතෙන් බලාගත්තා, ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ ඒ මොහොතෙන් බලාගත්තා. ඔබ දන්නේ නැති තීරයක් තිබ්බොත් ඒකෙන් ඔබට self study කරන්නත් පුළුවන්. ඒකට තමයි මේ කියන්නේ ප්‍රධාන examination හතරට අමතක. දැන් ළමයි අහන සර් පේපර් කරන්නේ නැද්ද ඕකෙන්? ඔය වැඩසටහනේ papers කරන්නේ නැද්ද? කරනවා. ප්‍රධාන exams හතරක් තියෙනවා. exams නේ papers නේ exams හතරක් තියෙනවා theory වන්තියේ. හරිද? එතකොට මේ exams තියෙන දවසට ඔයාට පාසල් තිබ්බත් කරන්න දෙයක් නැහැ, පාසල් යන්න බෑ. හරිද කියලාම කියන්නේ. දවස් හතරයිනේ පුතේ. උඹලා ඌට වඩා ඉස්කෝලේ යන්න නැතු ඉන්නවනේ. ඒ දවස් හතරේ online exam එක තියෙන දවසට මොනවා කරන්න බෑ. ඔයාට පාසල් යන්න බෑ. එතකොට ඔයාගේ exam එක තියලා ඒකේ paper එක ඔයාට එවන්න වෙන්නේ PDF එකක් විදියට. ඒකට මීට කලින් නම් අපි the business class website එක පාවිච්චි කරුවා. ඉතින් ඔයගලන්ට රෙජිස්ට්‍රේෂන් ඔය හැමදේම පුතේ ඔයගලන්ට my guides එකෙන් payments කරලා my guides web අඩවියෙන් කරන්න පුළුවන්. හැබැයි ඔයගේ papers upload කරන්න වෙනම අපි හදලා දීලා තිබුණා මොකක්ද? web එකක්. හරිද? web එකක් හදලා දීලා තිබ්බා. ඒ කියන්නේ the business අදටත් ඕන ඔයගලන්ට ඊළඟ search කරන්න පුළුවන් exams.thebusinessclass.lk කියලා කියන්නේ මේකට හදපු website එක. ඒතට ඒකේ තමයි මේ exam එක දාන්නේ ළමයාට ඒකට ගිහිල්ලා ගන්න. හැබැයි ළමයිට කොච්චර නුහුරුයි කියලා අපිට තේරුණා. දැන් ගියා අවුරුදු දෙකේ අපි තීරුම් ගත්තා. ඒ කියන්නේ ළමයිගෙන් 50%ක් විතර තමයි exam එකට මේ නැත්තම් අනේ සර් අරක මේ ප්‍රශ්නේ. ඒ හින්දා මේ අවුරුද්දේ දි ක්‍රමවේදයේ වෙනසක් ඇති කරා. ඔබ කැමැතිම ටෙක්නොලොජි එක WhatsApp. ඒ හින්දා මේ levels හතරට WhatsApp numbers හතරක් තියෙනවා. ඒ WhatsApp numbers හතරට ඔයගොල්ලන්ට තියෙන්නේ ඔබ ලියපු paper එක මොනවා කරන්න. PDF ස්වරූපයෙන් upload කරන්න. ලිව්වා scan කරා upload කරා. ඔබට papers ටික බලලා ඒ WhatsApp number එකෙන් ඉවනවා. මේ exam කියන්නේ එහෙම. continuous exam එක මූලික වශයෙන් base වෙලා තියෙන MCQ මත ඒක මේ මොහොතේම ඔබට ලකුණු ලැබෙනවා. එතකොට මේකේ ලකුණුත් එක්ක ඔයාට ලැබෙනවා. ඔයාගේ තියෙන ඔළුවේ තියෙන සියලු doubts මේ නැති කරන්නේ. මේක කල් තියා. මේ කියන්නේ ඔයාගේ අවුරුදු දෙකේ අන්තිම දවස අපි සැලසුම් කරලා ඉවරයි පුතේ. ඔයාගේ අවුරුදු දෙකේ theory අවුරුද්දේ exam සතර සැලසුම් කරලා ඉවරයි අපි. අපි කියලා කියන්නේ මේ business class team එක. අගේ අවුරුද්ද ඇතුළේ theory වැඩසටහනේ papers ටික අපි discuss කරලා ඉවරයි. මෙන්න මේවා තමයි දින papers කියලා. මේ continuous examination වල ප්‍රමාණය දීලා නැත්තේ හේතුවක් ඇතුව ඒක සමහර විට ඔබේ පාඩම ඉගෙන ගන්න ප්‍රමාණයත් එක්ක අඩු වෙඩි වෙනවා. වඩා හොඳින් ඉගෙන ගන්න නම් ඔබේ wedge එක ඒක පස්සේ සමහරට යන papers ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි අනිවාර්ය exams හතරක් තියෙනවා. ඒ හතරෙන් ඔයාට අපි මොකක් දෙනවද? yes level එක completion එකක් දෙනවා. ඒ කියන්නේ පළවෙනි level එක completion සාර්ථකව නිමා කරා. ඒකට අපි ඔයාට පොඩි නිකන් අර ඒ කියන්නේ ඔබේ මනසට පොඩි වෙනසක් තේරෙන්න අපි ඔයාට පොඩි certificate එකක් the business class එකෙන් එවනවා. level 1 completed උසස් පෙළට පාඨමාලාවක් not class පන්තියක් නෙමෙයි පාඨමාලාවක්. ඊළඟට යන් ඉස්සර අර මේ ඔක්කොම ටික කියන්නම්. මේ තියෙන විෂයමාල දැන් ළමයි ඒව නිසා විෂය නිර්දේශ චුට්ටක් කියන්න පුළුවන්ද? ලෙවල් 1 එක ඇතුලේ කාලයේ මාස 3කට අපි ලඝු කරලා තියෙනවා. මේකේ පොඩි පොඩි චේන්ජස් වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. ඉතින් ආරම්භයට යන ඉඳ මේකේ පොඩි කාල වෙනස්කම් ඇති වෙන හැබැයි මූලික වශයෙන් මාස 3ක් බේස් වෙලා තමයි මේක හදලා තියෙන්නේ. උසස් පෙළට ලකුණු 25ක් ආවරණය කරන්න අවමේ අවම ලකුණු 25ක් ආවරණය වෙන විදියට තමයි ඔයගොල්ලන්ට මේ පළවෙනි ලෙවල් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට හම්බෙන පළවෙනි ස්ටඩි බැංක් එක අතට එද්දී ඒ එන්නේ ලකුණු 25ක් කවර් කරන්න ඕනි කරන ස්ටඩි බැංක් එක. කොහොමද ඒක? ඒ යටතේ ආවරණය වෙන මාතෘකා අපි හතරක් හදලා තියෙනවා. ඒ ආවරණය වෙන මාතෘකා හතර යටතේ ඔබට උසස් පෙළ හදාරන්න තියෙන පාඩම් ටිකක් අපි ඒ විදිහටම මෙන්ෂන් කරනවා. ඔයාට පළවෙනි ලෙවල් එකේ ඉවර කරන්නේ ලෙසන් නම්බර් 1 2 3 මේ පුතේ ඔයගොල්ලන්ගේ පළවෙනි වාරය. ලෙවල් 1 මාස 3යි ගන්න පළවෙනි වාරේ
පුති පාඩම් තුනයි තියෙන්නේ. හැබැයි අපි ලෙවල් 1 එකේ ඔයාට 1 2 3 4 7 කියන ප්‍රධාන පාඩම් කීයක් ඉවර කරනවා? පහක් ඉවර කරනවා. ඒ පාඩම් පහ අපේ විදිහට ඉවර කරන්නේ උසස් පෙළට ඕනි කරන 100% පුතේ නොලෙජ් එක දීලා, ඒ වගේම ඊට වඩා යම් ප්‍රමාණයකට පේපර් එකකට දැනුම දීලා ප්‍රැක්ටිස් එකක් දීලා. නැහ ව්‍යාපාර දිහා බලමු රජේ නැතුව ව්‍යාපාරවලට බෑ. අපි දකින විවිධ ව්‍යාපාර හෝමාරු අතර මැදියා කියලා මාතෘකා අපි මේකෙදි සාකච්ඡා කරනවා. හැබැයි උසස් පෙළදී ඔබට මේ මාතෘකාවක් දෙනවා අපි. මේ උසස් පෙළ ඔයාට කියන එක මේ ඔයාට එක ලීසින් ඉගෙන ගන්න, ක්‍රමීත් ඉගෙන ගන්න, ඕනි දැනුම හදා ගන්න, ආගේ බුද්ධිය හදා ගන්න අපි දෙන එක. මේ දෙක මැච් කරනවා අපි. එක්සමිනේෂන් 1 ඊට පස්සේ තියෙනවා. මේ ටික ඉවර වෙච්ච ගමන් continuous online ඒ කියන්නේ exam ටික තියෙනවා. ඒක මං කිව්වා. ඔය level එකෙන් level එකේ විස්තර කරලා තියෙනවා. මෙන්න level 2 විස්තරාත්මක විෂය මාලාව level 2 කාලයේ මාස 3 අවම ලකුණු 25කට හදලා තියෙන්නේ. මෙන්න ආවරණය වෙන මාතෘකා Steve Jobs අපි වගේද කොන්දක් ඇති ආර්ථිකය ව්‍යාපාර වලට සහාය දක්වන උපකාරක සේවා නැත්තම් සේවා විකුණමු මිලට ගම්. මේ තියෙන්නේ 5 6 බලන්න පුතේ lessons දීලා තියෙනවා ඔයගොල්ලන්ට. 5 6 8 9 10 11 කියන උසස් පෙළ පාඩම් ටික ආවරණය කරනවා. මේක ඉවර විද්‍යාවේ උසස් පෙළ 12 වසර ඉවරයි. 12 ඉවරයි. හගන්නේ මේ උගන්වන එක කරන්නේ. මොකද මේ ටික දන්නේ නැතුව මේ පාඨමාලාව යාට ඉගෙනගෙන යන්න බෑ. මේ තියෙන සියලු පාඩම් වල මාතෘකාත් එක්ක ඔබට විශේෂයෙන් ස්ටඩි පැක් එකේ පුතේ ඔබට ඉවල තියෙන්නේ ටීචර් ගයිඩ් එකේ කියන නිපුණතා මට්ටම් එක්ක දරුවට බලන්න පුළුවන් මේක උගන්වනවද නැද්ද? ඔබට පුළුවන් බලන්න. අනේ මේ හිම එකක් කියලා තියෙන සර් හිම එකක් කියලා නෑනේ. බලන්න පුළුවන්. ඒක ඉවර වෙද්දි සුපුරුදු පරිදි එක්සැමිනේෂන් එක තියෙනවා දෙවෙනි එක්සෑම් එක. ඊට පස්සේ කන්ටිනියුස් ඔන්ලයින් එක්සෑම් එකට ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි ලෙවල් එකත් මේ විදිහමයි පුතේ විස්තරාත්මක විෂය මාලාව කාලය මාස 3කට සීමා කරලා තියෙනවා. ටයිම් එක මං කිව්වා වෙනස් වෙන්න පුළුවන්. ලකුණු 25ක් අවම ඔබට අරන් ඉන්න. ඊට පස්සේ ආවරණය කරන්න මෙන්න මාතෘකා ටික දීලා තියෙනවා. ආවරණය වෙන උසස් පෙළ නිපුණතා 12 13 14 කියන ප්‍රධාන කලමනා කරන පාඩම් 12 වෙනි පාඩම කලමනාකරණය 13 වෙනි පාඩම මෙහෙයුම් කලමනාකරණය 14 වෙනි පාඩම ලස්සනම වැදගත් මාළවි කලමනාකරණය. ඔය ලෙසන්ස් ටික තමයි ආට අරන් ඉන්නේ. ඒකත් ඉවර වෙච්ච ගමන් ඔන්ලයින් එක්ස් මේ තියෙන පුතේ කවර් වෙන විදිය ඈ මේ තියෙන කවර් වෙන විදිය පිළිවෙලට දාලා ඒක ඉවර වෙච්ච ගමන් ඔයාලට ඔන්ලයින් එක්සෑම් එක තියෙනවා. ඊට අමතරව කන්ටිනියුස්ලි අපි කරන් යන continuous online exams කියන අඛණ්ඩ මංගත විභාග, මංගත කියන්නේ online කියන අදහස, ඔයාලට කරගෙන යනවා. levels 3ක් ඉවරයි levels 4. විස්තරාත්මක විෂය මාලාව level 4 කාලයේ මාස 3යි උසස් පෙළට අවම ලකුණු 25යි ලකුණු 100යි. මේ 100 වෙනි ලකුණු ඔයා එකතු කරගන්න යන්නේ. ආවරණ මාතෘකාව මෙන්න මාතෘකා ටික. ආවරණ උසස් පෙළ නිපුණතා 15 16 17 18 පාඩම් 18 අවසානයි. පාඩම් 18 අවසානේ. ඔය පාඩම් 18 අපි මොනා කරනවා? මේ විදිහට ලෙවල්ස් 4කට අරගෙන ඒකත් ඉවර වෙද්දී ඔන්ලයින් එක්සෑම් එක තියෙනවා. ඊට පස්සේ සුපුරුදු පරිදි මොකක්ද? يعني ඊට පස්සේ කියන්නේ මේක මේ හැරසලන යන අතරතුරු සිද්ධ වෙන එක. continuous online exams කියන එක තියෙනවා. පාට ලැබෙන්නේ ඔන්ලයින් papers. ආ ඉගෙන ගන්න ඔන්ලයින්. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මේ online learning smart learning කියලා කියන පොතේ හොදේ smart board එකක් තියන් උගන්නන එක නෙමෙයි. හොඳට මතක තියාගන්න. අපි හිතන්නේ එහෙමනේ smart board එකක් තියන් උගන්නන නම් ඒක smart learning. නෑ board එක smart. smart learning කියලා කියන්නේ ම පුතේ ඉගෙන ගන්න ක්‍රමවේදී ඉඳලා examination එකේ ඉඳලා ඔබ මොනවා විය යුතුද? smart වෙන්න ඕනේ. තනිදන් ඔයා smart වෙන්න ඕනේ. ඒ හින්දා ඔබට මම කියනවා මගේ දරුවනේ ඔයාට මේ ඉවර වෙද්දි ඔන්ලයින් එක්සෑම් එක ඔන්ලයින් විදියට, ඒ වගේම ඔයාගේ WhatsApp එකක් විදියට මොකද්ද? ආ මේ එක්සැමිනේෂන් එක ලබාගෙන ඒක බලලා ඔයාට ලකුණු දෙන එක මේ සියල්ල අපි කරනවා. පැහැදිලිද? එතකොට ඔතනින් ලෙවල්ස් අතර ඉවර වෙනවා. ඕක තමයි මූලික විෂය කොටස් බවට පත් වෙන්නේ. බලන්න එක පන්ති නාවත් වැඩසටහන ක්ලියර්. ඔද නැද්ද බලන්න. කරන්න තියෙන්නේ පාඩම් 18යි මචං. ලෙවල්ස් 4කින් කරනවා. කෑලි 4කින්. බය නම් කෑලි 4කින් කරනවා. එක කෑල්ලකින් අඩුම උසස් පෙළට ලකුණු 25ක් එනවා. කෑලි 4 කරපුවම ලකුණු 100ක් එනවා. පාඩම් 18ක් තියෙනවා. දැනට ඔබට මතක නැති වෙන්න පුළුවන්. ඒ පාඩම් 18 ඔය ලෙවල්ස් 4ට ගලවලා තියෙන්නේ.
තාර්කිකව නිකන් නෙවෙයි නිකම් මේ 18ට අරගෙන ඒක හතරට බෙදලා නේ එකට ඉගෙන ගන්න පුළුවන් මොනවද වැඩසටහන් එක විශේෂයෙන් සමහර දවස් තියෙනවා ඔන්න පාසල් නිවාඩු මම කියනවා පුතේ අපි පාසල් නිවාඩු සමයේ උදේ පටන් ගන්න 8 වෙනි පාඩම කිසිම ගුරුවරයෙකුට කියන්න බෑ අපි ටියුට්ස් ටික එවලා ඉවරයි ස්ටඩි පැක් එක ඔයා අතේ තියෙනවා දැන් යන්නේ සමහරට 6 වෙනි පාඩම 8 වෙනි ස්ටඩි පැක් එක ඔයාගේ අතේ තියෙනවා සෙමිනා එකක් කරනවා ඉවර කරනවා පාසල් වල ලකුණු අරගන්න බැරි නම් මං කියන්නේ ඔයා ඒ ලෙවල් කරන්න සූදානන්නේ මම ඔබට කියන්නේ පළමු වාරේ ලකුණු බලන්න මාත් එක්ක වැඩ කරලා බැරි නම් ආයි මාත් එක්ක ඉන්න එපා දෙවෙනි වාරේ ලකුණු බලන්න බැරි නම් මාත් එක්ක ඉන්න එපා පළවෙනි වාරේ විභාගෙට එන පාඩම් ටික බලන්න ඒ පාඩම් ටිකට වඩා උගන්වලා නොතිබ්බොත් පළවෙනි වාරේ විතරක් මගේ පන්ති එන්න එපායි බය නැතුව කියන්නේ ඒ හින්දා ඔන්ලයින් එකේ තිබිච්ච සාර්ථකත්වය මට මේක ෆිසිකල් එකේ පැල කරන්න තියෙන අමාරුව අපේ වගේ සොසයිටි එකක් ආපස්සට යවන්න තියෙන අමාරුව හින්දා මම ෆිසිකල් පන්ති අරන් එනවා පුතේ කොහෙට විතරක්ද රාජගිරියට විතරක් සියලු ෆිසිකල් පන්ති නතර කරනවා රාජගිරියේ ෆිසිකල් පන්ති හැරෙනකොට ඒක තාම තියෙනවා ඔබද ළමයි අහලා තියෙනවා ෆිසිකල් කොහෙද කරන්න කියලා දැන් මෙච්චරයි එතකොට මේකේ ක්‍රමයේ තේරුණාද මේක තමන්ට හොඳයි කියලා හිතෙනවා නම් මේක කරගන්න පුළුවන් කියලා මං ඉච්චරයි කියන්නේ නැත්තම් ඵලයල ඕන එකට ඕන එකට යන්න ඔගොල්ලෝ මාත් එක්ක සංසන්දනය කරන්න සෑම විට ඔබට අවස්ථාව තියෙනවා ඔන්ලයින් එකේ ෆිසිකල් එකේ බෑ අර ආයතනේ මේ ආයතනේ එකට යන්න ඉතින් ඔන්ලයින් එකේ බලන්න රෙකෝඩින් එක බලන්න බලලා උගන්නන දේ තේරෙනවද බලන්න ප්‍රතිඵල විතරක් පදනම් කරගෙන මංගාවට එන්න එපා. ප්‍රතිඵල දිහා බලලා විතරක් මංගාවට එන්න එපා. ප්‍රතිඵල දිහා බලලා මංගාවට ඇවිල්ලා මම උගන්වන දේ ඔබට තේරෙනවද කියලා බලන්න. මම උගන්වන දේ ඔබට ක්ලියර්ද බලන්න. මේ විදියට ආරම්භක දවසේ අනේ පුතේ මට ඕනි නෑ. මෙන්න අහවල් එක මෙන්න මෙහෙට යන්න පුළුවන් අරම කරන්න පුළුවන්. පුතේ මතක තියාගන්න විශ්වවිද්‍යාලයකට ගිහිලා ඩිග්‍රියක් ගන්නට වඩා ළමයෙකුට කරන්න බොහෝ දේවල් තියෙනවා. ඩිග්‍රී කියන්නේ එක සාධකයක් විතරයි. මම ඒක පළවෙනි මාසය තුල උගන්නලා ඔයගොල්ලෝගේ ඔළුවට කියන්න. මං කියන්නේ ඒක මගේ මතය. ගුරුවරයාගේ මතය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් විශ්වවිද්‍යාලයේ යා යුතුයි ඔබට උපාධියක් තිබිය යුතුයි. හැබැයි ඔබට ඊට වඩා බොහෝ දේවල් හදා ගන්න තියෙනවා. ඒ සියල්ල හදාගෙන අති දක්ෂ ළමේ කවුරුද්දක් ඉවරනට පස්සේ ආට කියන්න තියෙන මොකද්ද? මචං ඔබ කොහෙද ඉගෙන ගන්නේ? අපි තාම මචං 11 වෙනි පාඩම. නැත්තම් ඒගොල්ලෝ කියන 8 වෙනි පාඩම. අපි 18 ඉවරයි. මචං උඹලේ පේපර් ක්ලාස් එක කොහෙන්ද පටන් ගන්නේ? ඉන්න බෑ මගේ පේපර් ක්ලාස් එකේ පිට කෙනෙක් ඇයි? පටන් ගන්න පේපර් ක්ලාස් එක යන්නේ මොකද මොනවාද? ඇඩ්වාන්ස් ලෙසන්ස් වලින්. එහෙමයි යන්නේ. මේ වැඩේ පැහැදිලි නම් හාට් එකක් දෙන්න. පැහැදිලි නම් හාට් එකක් දෙන්න. අපැහැදිලි නම් සර් මෙන්න මෙතන චුට්ටක් පැහැදිලි කරලා දෙන්න කියන්න. ඊට පස්සේ අපි බලමු ඉස්සරහට. මෙහෙම ලංකාවටම නෑ ලංකාවට මේකයි ක්ලාස් වැඩසටහන නේද බිස්නස් ක්ලාස් එකේ විතරයි. තේරුණා නම් හාට් එකක් දෙන්න. තේරුම් ගන්න ඕන නම් චැට් එකක් දාන්න සර් තව චුට්ටක් අපිට කියන්න බැරිද මෙතන? කොහොමද වෙන්නේ? දක්ෂකම පළවෙනි පන්ති ඉඳන්ම තේරුම් ගන්න ගුරුවරයාගේ. මම ඕලෙවල් ගන්න ඕනේ හොඳම රිසල්ට් එක ගත්තා. ඒතර කියන දේ යන්නේ හෙලෙවල් වල තියෙන හොඳම රිසල්ට් එක අරගත්තා. ලංකාවේ කොමස් කරලා යන දින හොඳම විශ්වවිද්‍යාලයට ගියා. ඒකදී මම කැමැතිම උපාධි පාඨමාලාව මගේ උපාධිය බවට පරිවර්තනය කරගත්තා. තේරුණාද? මම සර්ටිෆයිඩ් බිස්නස් අකවුන්ට් කෙනෙක් වෙන්න ඕනි කරන මූලික සුදුසුකම් සියල්ල තනිව ආවරණය කරගත්තා. සුදුසුකම් ප්‍රශ්නයක් නැහැ, ක්‍රමවේදයේ ගැටලුවක් නැහැ. පළවෙනි දවස මේ විදිහට ඔබට අරන් ආවට පස්සේ ඔබේ හිතේ විෂය මාලාව පිළිබඳව එකදු ප්‍රශ්නයක් ඉතුරු කරන්නේ නැතුව උගන්වන්නේ කොහොමද පේපර් කරනවද නැද්ද කොහොමද ඔන්ලයින් උගන්වන්නේ ඔන්ලයින් එක ෆිසිකල් එකට වඩා හොඳ නොයි කිසිම ප්‍රශ්නයක් අහන්න මම ඉතුරු කරන්නේ සියල්ල ඉවරයි එච්චරයි තියනවනම් අහන්න ඒවට උත්තර දෙන්න ඔබ ඕනේ කරන සියල්ල තේරුම් කරලා ඉවරයි මම තියනවනම් අහන්න අනේ සජුටක් කියන්න බැරිද අහන්න අහන්න තියෙන්නේ ලියාපදිංචි වෙන්නේ කොහොමද ෆීස් කියේද ඔය ටික විතරයි. ඔබට ඕනි කරන මූලික වැඩසටහන ඔච්චරයි. මේ ටික මට කියන්න ඕනිකම රිබ්බා වැඩි වෙලා ගත්තේ නෑ. පැයකට වඩා අඩු කාලයක් ඇතුළත මුළු පාඩම් 18ම ඉගෙන ගන්න කොහොමද කියන එක මම මගේ වැඩසටහන මොකද්ද කියන එක පැහැදිලි කරා. ආයේ පන්තියේ කිසිම දවසක මුළු වැඩසටහන වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නේ. මොකද මට උගන්වන්න ඕන. මට උගන්වන්න ඕන. ඔබ වැඩ කරන්න ඕනේ.
දෙම මම යම් කතන්දර ටිකක් කියන්න. ඔන්ලයින් ඇවිල්ලා ලයිව් ඇවිල්ලා පුතේ වීඩියෝ ඔන් කරන් ඉන්න. වීඩියෝ ඔන් කරන් පන්තියට එන්න. සර් ප්‍රශ්නයක් අහවම චැට් එකක් දාන්න. තේරෙන්නේ නැත්තම් චැට් එකේ දාලා තියන්න. පන්තියට ලොග් වෙන්න බැරි වුණොත් පන්තියෙන් ගැලවෙන්නේ නැතුව ඒ ප්‍රශ්නේ Tamanට තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරන්න. රෙකෝඩින් ගොඩ ගහ ගන්න එපා. එක රෙකෝඩ් මම උදාහරණයක් නෝ ලෙවල් වල ඔයාලට වැරදිච්ච ලොකුම තැන රෙකෝඩින් ගොඩ ගහගත්තේ ඔන්ලයින් එකේ. ඔන්ලයින් අසාර්ථක වෙනවා නම් එකම එක රීසන් එකයි තියෙන ඔච්චරයි. ලයිව් වෙන්නේ නැහැ රෙකෝඩින් ගොඩ ගහ ගන්නවා. මම කිව්වා කියලා අද ඕනම් මතක තියාගන්න. මෙතන ඉන්න කාට හරි ළමයිකට ඔන්ලයින් හොඳ නැහැ කියලා හෙට හිතුනොත් ඒ ඔයා රෙකෝඩින් හදාගත්තේ ඉඳ විතරයි. ඉඳ මේ පන්ති ඇතුළේ ওই වැඩසටහනට අමතරව ඔයාට මේ ලයිව් රෙකෝඩින් එකේ අපි හදන්න දෙනවා ලින්ක් එකක්. අට මේ රෙකෝඩින් එක අවුරුදු දෙකම බලන්න පුළුවන්. මතක තියාගන්න. අවුරුදු දෙකම මේක බලන්න අපි අවස්ථාව දෙනවා. ඒකක් දෙන්නේ Zoom සමා වෙන YouTube හරහා. ඒ කියන්නේ lag වෙන්නේ බලපු ඔගොල්ලෝ දන්නා YouTube එක කියන්නේ කොච්චර develop කරපු platform එකක්ද කියලා. lag වෙන්නේ වට ඕනි කොටස් විතරක් බලන අවස්ථාව අපි හදලා දීලා තියෙනවා. ඊතනට මේක අරන් ගිහිල්ලා තියෙන්නේ. එඳා සාර්ථක වැඩසටහනක අපි කියනවා ප්‍රවේශය නැත්තම් මග පෙන්වීම මේ විදිහට කරා. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ලියාපදිංචි වෙන්නේ කොහොමද? ඒ සියල්ල ඔබට ගෲප් එකට දායි. ඔබට ගෲප් එකට දායි කොහොමද? ඒකේ ෆීස් එක කියන මේ සියල්ලම දායි. පැහැදිලිද? අයින්ද කවුරුත් ඒක ගැන දෙපාරක් හිතන්න එපා. ඒ සියල්ල දැනගන්න තියෙනවා. ඒවා මගෙන් දැනට අහන්න එපා. විශේෂ කරුණු වෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න. තව විනාඩි 5ක් දෙන්න. තව විනාඩි 5ක් දෙන්න. තිනනනම් අහන්න. තිනනනම් අහන්න. තිනනනම් අහන්න. නෑ සර්. හරි. ඉවර නෑ. එන වැඩි පටන් ගන්න යන්නේ. දැන් ඉගෙන ගන්නෙමු. ඉගෙන ගද්දී වාට ඕනි කරන්නේ මෙච්චරයි. මෙන්න මේ ටික ඕනි. එක කොඩ්රෝල් සීආර් පොතක් ගේන්න. කොඩ්රෝල් නේ ආයි කිව්වා. කොඩ්රෝල් සීආර් පොතක් දැනට අරන් ගේන්න. තව සීආර් පොතක් ගන්න වෙනවා. දැනට ඕනේ එකයි. ඒ ඇයි කියලා පස්සේ කියන්න. දැනට ඕනේ එකයි එන අනිවාර්යෙන් එකක් අරන් එන්න. හරිද? කොඩ්රෝල් පොතක් ගන්න. අංක දෙක. හරි ඒක ඉවරයි. අංක දෙක. ඊට අමතරව ඔයා පෑන් පැන්සල් ගේන්න. හැබැයි ඒව ඔයා කොහොමද කරනවද? ඔයා අනිවාර්යෙන් highlighters දෙකක් අරන් එන්න ඕනේ. එකක් කොළ පාට highlighter එකක්, අනිත් එක තැඹිලි පාට highlighter එකක්. ඇයි කියලා තියෙනවා. මෙහෙමයි කොල්ල හිතන්න පුළුවන් නෑ නෑ අපි එහෙම highlight කර කර ඉගෙන ගන්න. නෑ එහෙමනම් බෑ කරන්න. නෑ එහෙනම් බෑ කරන්න. පිටු කීයක පොතද? ඔයා කැමති පිටු ගාණක් ගන්න. අමහරි කැමති levels අතරට පොත් හතරක් එනවනම් පොත් හතරට වඩා ඔයාට එන්න වෙනවා. එකවර පොත් දෙකක් සාමාන්‍යයෙන් අපි තියාගන්න. එන පොඩි ප්‍රමාණය පිටු 120 තේරුණාද? ඒ වගේ පොත් දෙකක් ගන්න. පුළුවන් නම් දෙම්ම ගන්න සල්ලි තියෙනවා නම් දෙම්ම ගන්න. පොත් දෙකක් ගන්න. එතන එතකොට පාඩම් පටන් ගද්දි මම කියනවා පළමු පොත. එතකොට පොත් දෙක කැඩෙන්නේ ලෙවල් 1 පොත් එකේ එක පොත එක පොත දෙක. පළවෙනි පොත දෙවෙනි පොත මම ඉස්සරහට කියන දැනට ඔයා කලබල වෙන්න එපා. දැනට ඔයාට පොතයි ඕනි. පුළුවන් නම් අරන් තියාගෙන ඉන්න. මම ඕනි දවසට කියන්න. ඕනනම් දැනට එකක් ගන්න. ඒක දැම්ම මේ මාසෙට ඕනි වෙන්නේ. ඊළඟ මාසෙදි කියන පුතේ ඕන්න තව පොතක් ඕනි ගන්න. හරිද? පැහැදිලිද? එච්චරයි. highlighters දෙකක් අනිවාර්යෙන් ඕනි. එක නැතුව එන්න බෑ. එක නැතුව ඉගෙන ගන්න බෑ. තව accounting 9 කළ වෙන විෂයක් කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්. හැබැයි ඔයා තීරණය කරන්න ඕනේ මේ විෂය ධාරාවේ accounting කියන්නේ අමාරු විෂයන්නේ. මේක සම්සාරික හොඳින් කරන්න. ඔළු මේ ආයතනයට ඇවිල්ලා ඉන්නේ ඒකනේ. කිසිම අමාරුකමක් නැහැ. accounting කියන්නේ ගණන් නෙමෙයි පුතේ, වෙන එකක්. ගණන් නෙමෙයි. accounting කියන්නේ ගණන් නෙමෙයි, වෙන එකක්. බය නැතුව කරන්න. ඇයි බය? අමො කොන්ෆිඩන්ස් නැතුව යන්න එපා. මේ සබ්ජෙක්ට් එකක් කරන්න, බිස්නස් කරන්නවත් තින්න එපා. කොන්ෆිඩන්ස් හදාගන්න බැරි නේ. රත්තරනේ පුළුවන්. ඊට පස්සේ තව කියන්න. මේකේ රෙකෝඩින් ටික ඕගොල්ලන්ට වෙබ් එකේ අප්ලෝඩ් වෙන්නේ. තාම පිළිවෙලට අප්ලෝඩ් වෙනවා පුතේ. කොහොමද වැටෙන්නේ? ඔව්. ඔගොල්ලෝගේ බැච් එක ඊට පස්සේ අපි කතා කරමු. මේකේ ඒක නාමකරණයන් පවා තේරේවා. ලෙවල් 1 ලෙසන් 1 ඩේ 1 පැවැත්වුවේ පුතේ ජූන් අද 4 නම් 4 කියලා වැටෙන්නේ. ළමයිකට රෙකෝඩින් හොයන්න අමාරු කමක් නැහැ. එහෙමයි ටයිටල් කරන්න. එහෙම ටයිටල් කරලා ඔයගොල්ලන්ට රෙකෝඩින් ටික දානවා.
හදිසියමත් පන්තිට ලයිවෙන්න බැරුණුත් රෙකෝඩින් එක බලන්න. ඒ රෙකෝඩින් එක බලලා මිසක් ඊළඟ දවසේ පන්තිට එන්න එපා. රෙකෝඩින් දෙකක් ගොඩ නැගුණොත් ෆේල් කියලා හිතන්න. එහෙම එන්න. කොන්ෆිඩන්ස් එක වච්චරයි. ඔක තමයි මම වැඩ කරපු විදිය. එහෙමයි මම ඕ ලෙවල් සාර්ථකත්වයට ගියේ. එහෙමයි මම ඒ ලෙවල් සාර්ථකත්වයට ගියේ. එහෙමයි රෑන්ක් එකක් එක්ක විශ්වවිද්‍යාලයට ගියේ. එහෙමයි ඩිග්‍රියක් ගත්තේ. එහෙමයි ආයතන ගණනාවක පුතේ මම ඉතා අඩු වයසකින් මැනේජර් කෙනෙක් වෙලා, ඊට පස්සේ මම ඇඩ්මින් මැනේජර් කෙනෙක් වෙලා, අකවුන්ටන්ට් කෙනෙක් විදිහට මම වැඩ කරලා තියෙනවා. ඔසියන්ල කරලා ටියුෂන් එක අවුරුදු 5කට වඩා වැඩි කාලයක් මම කරපු ගුරුවරයෙක්. ටියුෂන් එක අවුරුදු 10කට වඩා යනවා පුතේ. මම ඕ ලෙවල් යම් යම් දේවල් උතු ගණනල තියෙනවා. එහෙම මේ ගමන ආවේ. ඒ හැර ඔයගොල්ලොන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අද දවසේදී අපි ඉගෙන ගන්න පටන් ගමු. අද පොතක් ගෙන ආපු කට්ටිය අතුස්සන්න, කොටුරුළු පොතක් අරන් ආපු කට්ටිය අතුස්සන්න. අතුස්සන්න. කොටුරුළු පොතක් අරන් ආපු කට්ටිය අතුස්සන්න. ඒගොල්ලෝ වන්නේ එකට ආවද? අවුරුදු දෙකට ආවද? ඒ අතරතුර තියෙන ප්‍රශ්න අහන්න. ඒ ප්‍රශ්න වෙන මොනවා හරි. අවුරුදු දෙකට ඔයගොල්ලෝ ආවද? ඈ? ආවා? අයියෙන් තමයි දැනගත්තේ නේ. කොටරුල් පිටු ගියේද ඔයගේ පොඩි පොඩි ප්‍රසාදනේ පොඩි පොතක්. ඒ කියන්නේ පොඩි පොතක් කියලා කියන්නේ සාමාන්‍ය පිටු 120ක් පිටු 80ක් ප්‍රමාණවත්. 80 පොත් දෙකක් උනන් ප්‍රමාණවත්. ඒක ඔයා මත තීරණය. වාට ඉතින් පුළුවන් ප්‍රමාණය ගන්න. හැබැයි කොටරුල් එන්නවා. ඇයි කියලා තීරණය. හරිනේ. හරි. හරි මම යන්නම් පුතේ. අද දවසේදී උගන්වන්න පටන් ගන්න මෙන්න මෙහෙම. ඒ කියන්නේ තව අපිට විනාඩි 10ක් තියනවාද? විනාඩි 10ක් තියෙනවා. ඒ විනාඩි 10 මම ඔයාට මේ විෂයට ප්‍රවේශය ආරම්භ දෙනවා. උගන්නන්න පටන් ගන්න. මේ උගන්නන එක. තෙන් අද මුකුත් ඕන්නේ. ඕගොල්ලෝ ගාව තියෙන කොලයක් ගන්න. කොලයක් ගන්න. අද පොතේ ලියන්න එපා. කොලයක් ගන්න. ඕගොල්ලෝ ගාව තියෙන කොලයක් ගන්න. හරිද? කොලයක් අරගෙන ඒකේ ලියන්න මම මේ කිනක ලියන්නේ. ඔයාට මතක් වෙන ව්‍යාපාරයක නමක් ලියන්න. එකයි ඒ. ගොඩක් ලියන්න බෑ. ඔයාට මතක් වෙන ව්‍යාපාරයක නමක් ලියන්න. ටග්ගාල. ව්‍යාපාරයක නමක් ලියන්න. ඒ කියන්නේ දැන් මේ ඔගොල්ලෝගේ සම්පූර්ණ බ්‍රේන් එක වොෂ් කරන එක කරන්න. ඉස්සරව මට එකට පොඩි කාලයක් ඕනේ. ආ මේ ඉගෙන ගන්නවට පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අකුරල් ලියාගෙන පිස්සු නටන්න පටන් ගන්න. ඒක වෙන ජාති මොඩල් එකක්. පුළුවන්. ඕනම කෙනෙක්ට පුළුවන්. ඕනම ලෙවල් එකෙන්. ගත්තද? ලිව්වද? ලියලා අතුස්ස. ලිව්වනම් අතුස්ස. කො ඉක්මනට ඔයා දන්න ඔයාට මතක් වෙන්නේ ඔයාට මතක් වෙනවා ඉතින් කල්පනා කරලා කල්පනා කරලා නිකන් මතක් වෙන ව්‍යාපාරයක නමක් ලියන්න. හරිද? හරි. මම දැන් ඒක හරිනේ. දැන් මට මතක් වෙන ව්‍යාපාරයේ නම දැන් අතපල්ලයට දාන්නේ. මම දානවා මට මතක් වෙන්නේ පුතේ කීල්ස් එක. මට මතක් වෙන්නේ මොකද්ද? මට මතක් වෙන්නේ කීල්ස් එක. මට මතක් වුණේ එක පාටම කීල්ස් එක. හරිද? මට මතක් වුණේ කීල්ස් එක. කීල්ස්. කීල්ස්. හරිද? මට මතක් වුණේ ඕක. කලබල වෙන්න එපා. ඊට පස්සේ හරි මට කීල්ස් එක මතක් වුණා. මම දැන් ඔබට මතක් වෙච්ච ඕක කොලේක ලියන්න කිව්වා. ඒ ලියන්න කියපු එකෙන් මම ඔයාගෙන් අහනවා මෙන්න මේ ප්‍රශ්නේ අහන්න. එක ලාභ අරමුණු වෙනවද? කීල්ස් එක ලාභ අරමුණු වෙනවද? පළවෙනි ප්‍රශ්නේ. වෙනවද? ලාභ අරමුණු වෙනවද? පල්ලෙහාට දාන්න. ඔබ ලියපු ව්‍යාපාරෙ මෙහෙම පල් එක කියලා දාලා මෙහෙම පල්ලෙහාට ගන්න. දැන් ඔබ එකේ දාන්න. ඔන්න බලන්න. දැන් මම මගේ එකට උත්තර දෙන්නම් ඈ. මගේ එක නම් පුතේ ලාභ අරමුණු වෙනවා. ඔව්. සමා වෙන්න. ඔව්. ඔව්. හරිද? මගේ එක නම් ඔව්. එහෙනම් මෙතනින් එහාට ගමනක් නැහැ. හැබැයි කාට හරි ව්‍යාපාරයක් කියපම මතක් වුණාද? පුතේ අතපල්ලේට දා. සුදු පුතා සුදු දුල ඔක්කොම අතපල්ලේට දා. කො අතපල්ලේට දා. අතපල්ලේට දා. නැත්නම් මට ඔයා ගන්න බැ. අතපල්ලේට දා. හරි. මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. කාට හරි ලාභ අරමුණු නොවිච්ච ව්‍යාපාරයක් නම් මතක් වුණේ මට යාත උස්සන්. අවංක වෙන්න ඕනේ. බලෙන් බොරුවට කියන්න එපා. කාට හරි මතක් වුණා නම් අත උස්සන්. නෑ.
ඔන්න ඔතන තමයි පුතේ ලස්සනම කියලා තියෙන්නේ. මම ඔබට කියනවා ඇත්ත, ඔයා හරියටම හරි. ඔයාගේ අදහස තේරුම්. එහෙනම් මම ඔබට කියනවා සාමාන්‍යයෙන් ව්‍යාපාර කියන්නේ මොන අරමුණු වෙච්චේවද? ලාභ අරමුණු වෙච්චේවා. ඔයාට ඕලෙවල් වලදී කියලා ඇති ලාභ අරමුණු වෙච්චේවත් තියෙනවායි කියලා. පැත්තකට දාන්න. ඔයාගේ ඔළුවට එකපාරට මේ ලාභ අරමුණු වෙච්චේවා. දෙක, මම අහන ප්‍රශ්නේ දානවා. මිනිස් අවශ්‍යතා ඕමනා සපුරාලනවද? කීල්ස් එක ඕමනා සපුරාලනවද? එහෙනම් සරලව ඔබට ආහාර ඕනි නම් ආහාර ගන්න පුළුවන්ද? ඒකට බිස්කට් ඕන නම් බිස්කට් ගන්න පුළුවන්ද? ඕක තමයි අහන්නේ. සපුරනවාද? ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ. මගේ කියනං කීල්ස කියනං ඔව්. සමාවෙන්න ඔව් කියද්දි ඔව් කියලා තමයි ලියෙන්නේ. ඔව්. මගේ කියනං ඔව්. යස්. ඔබේ එකේ. මේක යස් හැර නෝ කියලා අප කට්ටි ඉන්නවා දුස්ස. නෝ කියලා කවුරු හරි ආවනම් නැහැ. ඔබ තෝරගත්ත ව්‍යාපාරේ සමට ඇඳුම් දෙනවා. සමහර විටපති, ඒ කියන්නේ අඳින්න ඇඳුම් දෙනවා. කෑම දෙනවා, බීම දෙනවා. නේද? නැත්තම් ආරක්ෂාව දෙනවා, නැත්තම් අධ්‍යාපනය දෙනවා. එහෙනම් ඒකටත් උත්තරය ඕ. එහෙනම් මම සරලව කියනවා, ව්‍යාපාරයක් අඳුනගද්දී මූලික හඳුනා ගැනීම දෙකක් කරන්න ඕනේ. එක, එයා ලාභ අරමුණු වෙනවද නැද්ද? සාමාන්‍යයෙන් ව්‍යාපාර ලාභ අරමුණු වේ. හැබැයි ගොඩාක් ලොකුවට හිතපුවා ඔබේ පාසල ව්‍යාපාරයක් පුතේ අවශ්‍යතාව මනා සපුරන, ඔව් අධ්‍යාපනයේ සපුරන්නේ පාසලෙන්, ඔව් සපුරලා සපුරාලනවා, ලාභ අරමුණුද නැහැ. එහෙනම් ටිකක් ලොකුවට ඇඩ්වාන්ස් විදියට බලපුවාම ව්‍යාපාරවල පුතේ මෙන්න මේ අරමුණ මූලික අරමුණ ලාභය, හැබැයි ලාභ අරමුණු නොවිච්ච ව්‍යාපාර කියලා જાතියකුත් තියෙනවා. මුළු සස්පෙල විෂය නිර්දේශයම සාකච්ඡා කරන ව්‍යාපාර මොනා කරන්න පුළුවන්? ලාභ අරමුණු නොවිච්ච ව්‍යාපාර කියලා කොටසකටත් වෙන් කරන්න පුළුවන්. ලාභ අරමුණු වෙච්ච කියලා කොටසකට වෙන් කරන්න පුළුවන්. ওই කොටස් දෙක විතරයි තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නය, මේකට නෝ කියලා උත්තරයක් එන්න බැහැ. එහෙම ආවොත් ඒක ව්‍යාපාරයක් නෙමෙයි. ව්‍යාපාර නම් මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරන්න ඕනේ. දැන් මම කියනවා ඔබට ව්‍යාපාර නිර්වචනයක් හදන්න. ව්‍යාපාර කියන්නේ මොකද්ද කියලා නිර්වචනයක් හදන්න ඔබට යෝජනා කරනවා. ඔබ ව්‍යාපාර කියන එකට නිර්වචනයක් හදන්න පුතේ. හදන්න. 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 ලාභ අරමුණු ඌ හෝ ලාභ අරමුණු නොවූ මිනිස් අවශ්‍යතා වමනා සපුරාලන කටයුතු. කටයුතු මොනවේද? ව්‍යාපාර වේ. එකඟද? වැඩේ තේරුණාද? 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 තේරෙන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් ඕක තමයි පුතේ මූලික හඳුනා ගැනීම. අද ව්‍යාපාර අර්ථ දැක්වීමක් කරනවා. ලාභ අරමුණු ඌ හෝ ලාභ අරමුණු නොවු මිනිස් සමචිතා උමනා සපුරාලීම සඳහා කටයුතු, නිකං කටයුතු නෙවෙයි, ආර්ථික කටයුතු, හිග සම්පත් පාවිච්චි කරන කටයුතු මොනවා වෙනවද? ව්‍යාපාර වේ කියලා අපි අඳුන ගන්න. එතනින් අවසානයි. අපි ලබන සතියේ මෙයාට රූපයක් ඇඳලා සාකච්ඡා කිරීමක් කරනවා. රූපයක් ඇඳලා පැහැදිලි කරනවා. මේකට රූපයක් ඇඳලා රූප සටහන් කියලා ක්‍රම වේදයක් අපි තියෙනවා. සටහන් කියලා ක්‍රම වේදයක් තියෙනවා. ඒ ටිකත් එක්ක මේක පැහැදිලි කරනවා. එහෙනම් අවුරුදු දෙකෙන් උසස් පෙළ කරන දරුවන්ට අද පටන් ගත්ත the one අවුරුද්දෙන් theory, අවුරුද්දෙන් revision කියන අවුරුද්දේ උසස් පෙළ වැඩසටහන මේ විදිහට ඉවර කරනවා. හැබැයි ඔබට ආයි කවද්ද තියෙන්නේ? හොඳට මතක තියාගන්න. අද දවස කවද්ද? සඳ දඟහරුවාදද? ටැගල ගියන්. අද සඳ දඟහරුවා. ඔබ කියන්නේ ඒතර ඔබට මතක හිටිනවා. අද සඳ දඟහරුවාදද?
මන්දෙට ටියුස්දේද කියන් තැක්ගාල චැට්ටකට දාන්න. අද අඟහරුවාදා. එතට අඟහරුවාදා තමයි අවුරුදු දෙකේ බිස්නස් පන්තිය තියෙන්නේ කේදන් කියටද පුතේ. යසංසදාපික තියන්න හයේදං අට වෙනගන් කියලා ඕගොල්ලොන්ගේ බිස්නස් පන්තිය තියෙන්නේ 5:30 පහ හමාරේ සිට කිය වෙනකන්ද අට වෙනකම් අවුරුදු දෙකේ අයට මේ පහ හමාරේ සිට අට වෙනකම් වාට පන්තිය තියෙනවා. හරිනේ මේ අවුරුදු දෙකේ උසස් පෙළ වැඩසටහන මේත් එක්කම අටේ සිට නවය හමාර වෙනකම් අවුරුද්දේ වැඩසටහන යනවා. මෙතන දැන් ඒගොල්ලොත් ඇවිල්ලා එකම ලින්ක් එක ගැහුවේ ඒකයි. ඒගොල්ලොත් මෙතන ඉන්නවා දැන්. දැන් ඒගොල්ලෝ එක්කෙනා දෙන්න එනවා මොකද අටයින වෙලාව. දැන් ඔබට අවුරුදු දෙකේ පන්තිය පැය දෙක හමාරක් යනවා ආරම්භයේ ඉඳලා. ඊට පස්සේ ආට වෙනම වැඩසටහනක් තව ඇඩ් වෙනවා. ඒකට තීරි දවස් දෙකක් තියෙනවා. ඒක දැනට නෑ. දැනට පැය දෙක හමාරක් උගන්වනවා. ඒක තව සති තුනක් ඇතුළත වෙනස් වෙනවා. එතකොට දැනුම් දෙන්න. වෙලාව වෙනස් වෙන්නේ. හරි එහෙනම් අවුරුද්දේ අය ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ වැඩිපුර හිතන්න එපා. ඒගොල්ලෝ ඔහොම ඉන්න. අවුරුදු දෙකේ අයට එහෙනම් සමු දෙන්න තමයි මේ විදියට සූදානම. වැඩි සෙද්ද තේරුණාද ඔක්කොම ටික? තේරුණා නම් හාට් එකක් දෙයිලා සමුගෙන යන්න සමුදීම සූදානම් කරන්න. සමුගෙන යන්න සූදානම. තේරුණා නම් හාට් එකක් දෙන්න. තීරිච්ච හැමෝම ආපු හැමෝම තේරුණ හැමෝම වැඩිට අහස හිතුණ හැමෝම වැඩි කරමු කියලා හිතච්ච හැමෝම කොන්ෆිඩන්ස් හදාගත්ත හැමෝම හාට් එකක් දෙන්න. ටග්ගාන ටග්ගාන ටග්ගාන. නියමයි චැට් එකට දානවා. නියමයි බොහොම හොඳයි. හරි එහෙනම් අදට ඔබට මේ විදිහට අවුරුදු දෙකට අරන් එන ද වන් වැඩසටහන අවසන් වෙනවා. හරිද? දැන් අවුරුද්දයම යන්නේ පයගොලොහොම ඉන්න. අවුරුද්දයම ඉන්නේ. ඒගොල්ලොන්ගේ පන්ති දැන් පටන් ගන්නවා. ඉතින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ ඔන්ලයින් බිස්නස් ක්ලාස් එක ක්ලාසි ක්ලාස් එක ද බිස්නස් ක්ලාස් මම චාලික කුමරේ ගෙදර. සුබම සුබ දවසක්. පරිස්සමට ඉන්න. ලබන සතිය අඟහරුවාදා එන්න. හෙට දවසේදී කවුන්ටින් පන්තිය තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න. යසංසගී ඉකොනොමික්ස් පන්තියට සම්බන්ධ වෙන්න. ඔබේ වැඩ ටික ඔබ කරන් යන්න. ආයි බිස්නස් පන්තියට ලබන අඟහරුවාදා හම්බ වෙනවා. පැහැදිලිද? ගිහිල්ලා එන්නම්. සුබ දවසක්. අදරේ අවුරුද්දේ අය යන්න. සොරි. වැරදුනා. අවුරුදු දෙකේ අය යන්න. අවුරුද්දේ අය ඔහොමම ඉන්න. ඒගොල්ලොන්ට දැම් පන්තිය පටන් ගන්න තව මිනිත්තු පහකින්. එහෙනම් ගිහිල්ලා ඉන්නම් අවුරුදු දෙකේ අයට. ඒගොල්ලෝ ඔහොම යන්න. අවුරුද්දේ අය ඔහොම ඉන්න. අවුරුදු දෙකේ අය යන්න. එහෙනම් හම්බෙමු. අවුරුදු දෙකේ ඔහොම ඉන්නේ. අවුරුද්දේ ඔහොම ඉඳලා අවුරුද්දේ ගියා යන්න.